මීළඟ ගීතය මේක රස්සන රසබර කතාවක් කියනවා. පත්තායම කියන්නේ වී බිස්ස. වී බිස්ස මේ වී බිස්සට දාන වී ප්‍රමාණය අපිට මනින්න පුළුවන්. මොහන්දිරම් කියන ආදරණීය රචකයා හරි ලස්සනට පදවල් එකට බඳිනවා. මේ රාජසිංහ රජසමයේ රාජසිංහ රජවරයා ගාව වැඩ කරන පත්තායමේ වීගෙනහින් දාන කවියෙකු මොහන්දිරම් කෙනෙකු නැත්තම් පත්තායම නිලම කෙනෙකු ගාව ඉන්න කවියෙක් මේ රස්සාව කරනකොට රෑට රෑවිලා තමයි ගෙදරට එන්න වෙන්නේ. ඉතින් එහෙම රෑවිලා ගෙදරට එන තමන්ගේ ස්වාමි පුරුෂයා දිහා බලලා බිරිඳ හරි මැසිවිරි නගින නගනවලු. ඒක තමයි කියන්නේ රාසිංගේ දෙයියන්ගේ රටට ඉරාවත් පරිස්සමින් රාජසිංහ රජතුමාට ඉර හරියට පෑවුවේ නැත්තම් ඒකටත් සමාවක් නැහැලු. මේ ආදරේ පත්තායම වී මනින්න ලෙංගතුකම් බැහැගනින්න වී බිස්සක දාලා තියෙන ආදරය මනින්න පුළුවන් වුණාට සෙනෙහසේ ආදරේ මනින්න බෑ. මේ වඩාත් ජනගත හඬ තුල විවර කරපු මගේ ජීවිතේ විතරක් නෙවෙයි මං අහන බලන හැම තරුණ තරුණියක් හදවතේම ලැබුම්ගත් පත්තායම වීමනින ඒ ආදරණීය හඬට පණ දුන් දමිත් අසංකගේ ආදරණීය හඬ අහන්නට විඳින්නට.